පසුගිය අගෝස්තු මස 7 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8:20ට යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ හේරා මෙහෙයුම දියත් කිරීම සිදු වුණා. මේ මෙහෙයුම දියත් කිරීම සඳහා අභ්‍යවකාශ ඒජන්සිය යොදාගනු ලැබුවේ SpaceX සමාගමේ Falcon 9 රොකට්ටුවයි. ඇමරිකාවේ ෆ්ලෝරිඩාහි Cape Canaveral අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Space Launch Complex 40 දියත් පූර්වෙන් රොකට්ටුව අභ්‍යවකාශගත වීම සිදු වුණා. හේරා අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කරන්නේ ග්‍රහක ගවේෂණය කරන අභ්‍යවකාශ මෙහෙයුමක් විදියට. මේ සඳහා හේරා යන නමින්ම දැවැන්ත අභ්‍යවකාශ යානාවක් සහ තවත් කුඩා කියුබ්සැට් දෙකක් මෙම මෙහෙයුමට සමන්විතයි. ඔබට මතක ඇති පසුගිය 2022 වසරේ NASA ආයතනය මගින් දියත් කරන ලද DART අභ්‍යවකාශ මෙහෙයුම. මේ මෙහෙයුමේදී DART ලෙසින් හඳුන්වන අභ්‍යවකාශ යානාව Didimos නම් ද්විත්ව ග්‍රහක පද්ධතියේ Dimorphos නම් කුඩා ග්‍රහකය සමග ඝට්ටනය කිරීම සිදු වුණා. මේ ඝට්ටනය කරමින් NASA ආයතනයේ බලාපොරොත්තු වුණේ ග්‍රහකයක කක්ෂය වෙනස් කිරීමට හැකියාවක් තිබෙනවද කියන එක පරීක්ෂා කිරීමටයි. කෙසේ නමුත් වාර්තා වන අන්දමට මෙම මෙහෙයුම අතිශයින්ම සාර්ථකත්වයට පත් වී තිබෙනවා. මේ විදිහට DART යානයේ ඝට්ටනය වූ ඩීමෝෆෝස් ග්‍රහකය නිරීක්ෂණය කිරීමට තමයි හේරා අභ්‍යවකාශ යානාව දියත් කිරීම සිදු කළේ. NASA ආයතනයේ DART මෙහෙයුම ගැන මම සම්පූර්ණ විස්තරයක් ඇතුළත් වීඩියෝවක් මීට කලින් නිර්මාණය කර තිබෙනවා. දැන් මේ උඩින් එන ලින්ක් එක ක්ලික් කරොත් එම වීඩියෝව ඔබට බලන්න පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ හේරා අභ්‍යවකාශ යානාව දියත් කෙරූ අවස්ථාවයි. And lift off. Go Hera, go Falcon, go SpaceX. Vehicle is pitching downrange. Stage 1 propulsion is nominal. Plus 30 seconds and counting, Falcon 9 has successfully lifted off from Slick 40. After clearing the tower, we begin to tilt or gimbal the engines. That initiates a roll maneuver you might see on the stage 1 camera view, although it's kind of cloudy. But this enables the vehicle's antennas to stay in the best position for communicating with the ground. We are into throttle down now in preparation for max dynamic aero. Falcon is supersonic. මෙහෙයුම සඳහා යොදාගත් Falcon 9 රොකට්ටුවේ පළමු අදියර නැවත ගොඩබැසීමක් සිදු කළේ නැහැ. මොකද අභ්‍යවකාශ යානාව දියත් කිරීමට වැඩි බලයක් රොකට්ටුවෙන් ලබා දීමට අවශ්‍ය නිසා ඉන්ධන ඉවර වෙන තෙක්ම දහනය කිරීම සිදු වුණා. ඉන් අනතුරුව රොකට්ටුවේ පළමු අදියර ඇට්ලන්ටික් සාගරයට අත්තර දැමූ බවටයි වාර්තා වන්නේ. දියත් කිරීමෙන් පැයයි විනාඩි 16කට පමණ පසුව Falcon 9 රොකට් එකේ දෙවන අදියරෙන් හේරා අභ්‍යවකාශ යානාව මුදා හැරීම සිදු වුණා. මේ විදිහට පෘථුවියෙන් නික්මුණු අභ්‍යවකාශ යානාව 2026 වසරේ ඔක්තෝබර් මාසයේදී තමයි ඩිඩිමෝස් ග්‍රහක පද්ධතිය වෙතට ළඟාවීම සිදුවන්නේ. අභ්‍යවකාශ යානාව ගැන කතා කළොත් මේ කිලෝග්‍රෑම් 1128ක බරකින් යුක්ත කුඩා කාර්යයක ප්‍රමාණයට නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම ඩිඩිමෝස් පද්ධතිය නිරීක්ෂණය කිරීමට විද්‍යාත්මක උපකරණ 11ක් මේ තුලට අන්තර්ගත කර ඇති බවටයි වාර්තා වන්නේ. යානයේ ඩිඩිමෝස් ග්‍රහක පද්ධතිය බලා ගමන් ආරම්භ කිරීමට ප්‍රථම අඟහරු ග්‍රහලෝක අසලින් 2025 වසරේ මාර්තු මාසයේ ගමන් කිරීමට නියමිතයි. මෙහිදී යානය අඟහරු පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 6000ක් පමණ දුරකින් ගමන් කිරීම සිදු වෙනවා. මේ නිසා 2025 වසරේදී අඟහරුගේ නව ඡායාරූප කිහිපයකුත් අපිට දැක ගන්න අවස්ථාව ලැබේවි. ඉතින් මේ විදිහට අඟහරු වසරෙන් ගමන් කිරීමේදී අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනාවත් සමීපව ගවේෂණය කිරීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වෙනවා. 2026 වසරේ ඔක්තෝබර් මාසයේදී යානයේ ඩිඩිමෝස් පද්ධතිය වටා කක්ෂගත වීමෙන් අනතුරුව සති 6ක කාලයක් ග්‍රහක දෙකම හොඳින් අධ්‍යයනය කිරීම සිදු කරනවා. මෙහිදී අනාගත මෙහෙයුම් සඳහා වැදගත් වන කරුණු බොහොමයක් එකතු කර ගැනීමයි එම සති 6 ඇතුළත විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ. මේ සති 6 ගෙවී යාමෙන් අනතුරුව තමයි යානය සමග රැගෙන ගිය කුඩා කියුබ්සැට් දෙක මුදා හැරීම සිදු කරන්නේ. විද්‍යාඥයින් මේ කුඩා චන්ද්‍රකා දෙක නම් කර තිබෙන්නේ ජුවෙන්ටාස් සහ මිලානි ලෙසටයි. ජුවෙන්ටාස් අභ්‍යවකාශ පාෂාණ මතුපිට හොඳින් නිරීක්ෂණය කළ හැකි රේඩාර් උපකරණයකින් සමන්විත වන අතර මිලානි සතුව ග්‍රහක දෙකෙහිම ඛනිජ සහ දූවිලිවල ස්වරූපය අධ්‍යයනය කිරීමට හැකි බහු වර්ණාවලි මානයක් අඩංගුයි. ඒ වගේම එක් එක් පාෂාණවල සංයුතිය සහ ඒවා වටා ඇති දූවිලි පරිසරය නිරීක්ෂණය කිරීම සඳහා මිනිස් ඇසට පෙනෙන වර්ණවලටත් වඩා පුළුල් පරාසයක වර්ණ ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතින උපකරණයක් මිලානි සතුව පවතිනවා. ඉතින් මේ විදිහට සති 10ක් මුළුල්ලේ ග්‍රහක පද්ධතිය අධ්‍යයනය කරමින් අවසානයේ ඩිඩිමොස් ග්‍රහකය තුලට හේරා අභ්‍යවකාශ යානයේ ගොඩබැසවීමට ඊසා ආයතනය බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දේ කරන්නේ මෙහෙයුමට අවශ්‍ය දත්ත නිසි පරිදි ලබාගත්තොත් පමණයි. ඒ විතරක් නෙවෙයි හේරාගේ සගයන් දෙදෙනා වන ජුවෙන්ටස් සහ මිලානිත් අනෙක් ග්‍රහකය වන ඩිමෝෆෝස් වෙතට ගොඩ බැසවීමටයි ඊසා ආයතනයේ සැලසුම් කර තිබෙන්නේ. නමුත් මේ සියල්ල සිදුවන්නේ මෙහෙයුමේ සාර්ථකත්වය මතයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.